අරිතේ දැන් මේ ඔයාලට පේනවනේ මේ මොකක්ද තියෙන්නේ බෝලයක් ඔව් බෝලයක් නේද බෝලයක් මේ මොකක්ද තියෙන්නේ ටෝච් එක නේද මෙහෙම අල්ලනවා දැන් ඔයාලට පේනවද හරි දැන් මොකද පේන්නේ ලයිට් ඔෆ් කරලා කැරකුණොත් එහෙම ඒ පැත්තටත් එළිය එනව නේද කැරකුණොත් තමයි ඒ පැත්තට එළිය එන්නේ නැත්තම් නේද දැන් ඒක වහර තේරුණාද මම දැන් බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ ඔය වගේ එකක් තමයි හරි දැන් අහගන්නකෝ මේ බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ මොකද්ද කියලා මේ තියෙන්නේ ඉර යන්නේ අපේ ඉර අහගන්න මේ තියෙන්නේ උදේට පායන ඉර නේද යන්නේ අපට ආලෝකය ලබා දෙන්නේ නැත්තම් උණුසුම ලබා දෙන්නේ යානේ නේද එතකොට එයා වෙනස් වෙන්නේ නැහැ කොයි වෙලාවෙ දැල්විලා තියෙන්නේ නේද නිතරම අපට ආලෝකය ලබා දෙනවා කිසි ගැටලුවක් නැහැ අර ටෝච් එකක් වගේ නිවෙන්නේ නැහැ නේද ටෝච් එකක් වගේ නිවන්න බෑ එයා නිතරම එළිය අපට ආලෝකය ලබා දෙනවා හැබැයි මේ තියෙන අපේ ග්‍රහ ලෝකේ ඒ කියන්නේ මේ අපි ජීවත් වෙන ග්‍රහ ලෝකේ දැන් මේ යටේ ගැන හිතන්න එපා ඔයාලා යටේ ගැන හිතන්න එපා අපි බලන්නේ උඩ උඩ රූප විතරයි දැන් මේ ඉරේ මේ විදිහට නේද ආලෝකය මෙහෙම ලැබෙනවා දැන් මට කියන්නේ මේ අපේ ග්‍රහ ලෝකේ එළිය වෙන්න අඳින්න එපා කවුද මේ අහන්නේ අහගන්න අහගන්න මේ පැත්තට තමයි ආලෝකය ලැබෙන්නේ දැන් ඔයාලට පේනවද මේ ලංකාව තියෙනවා මේ ලංකාව දැක්කද ලංකාව තියෙනවා ඔව් සර් අර දැන් මට කියන්න දැන් මේ විදිහට තිබුණොත් අපේ ග්‍රහලෝකයේ ওই විදිහට තිබුණොත් ලංකාවට රාත්‍රී කාලයේද දවල් කාලයේද රාත්‍රී කාලය මේ පැත්ත රාත්‍රී කාලය ඕ ලංකාවට රාත්‍රී දැන් ඕ දැන් මේ වෙනකොටත් තියෙන්නේ මේ විදිහට නේද අපිට කළුවරයිනේ දැන් මේ වෙනකොට අපේ පැත්තට දෙන්නේ දැන් ඉස්සරහට තියෙන අනිත් පැත්තට ඒ මොකද එහෙම වෙන්නේ මේ ග්‍රහ අපේ ග්‍රහ ලෝකෙ මුදේ කරකැවෙන නිසා එහෙම වෙන්නේ කරකැවෙන නිසා සූර්යා නැත්තම් උණුසුම දෙන කෙනා යා කරකැවෙන්නේ යා එක තැන ඉන්න තරුවා ඔයා එක තැන ඉන්න තරුවා එයා කරකැවෙන්නේ එයාගේ වටේ තමයි අපි කරකැවෙන්නේ එතකොට තමයි අපේ
ලෝකයට දිවා අඳුර සහ ආලෝකය ලැබෙන්නේ නේ හරි ඔන්න දැන් පළවෙනි රූපේ හරිනේ දැන් අපි දෙවෙනි රූපේ යනවා මේ දෙවෙනි රූපේ මේක ලංකාව දැක්කද ආයි දැන් මම මැදින් ඉලක්ක අඳිනවා මෙන්න ඉරේ ආලෝකය ලැබෙනවා දැන් ලංකාව තියෙන ප්‍රදේශයට දවල් කාලේද රාත්‍රී කාලේද වල්ියා ගන්න මේ රාත්‍රි දහවල් ඇතිවීම රාත්‍රි සහ දහවල් ඇතිවීම මට බෝඩ් එකේ ලියන්න ඊට මාදි හොදේ වල්ියා ගන්න තරුවක් දාලා රාත්‍රි සහ දහවල් ඇතිවීම මේ රටවල් ටික ඕ ඔය ඇතුලේ තියෙන රටවල් එහෙම පැහැදිලි වඳින්න ඕනේ නැහැ ලංකාව තියෙන කොටස ඇඳගත්තරම ඇති මේ තියෙන ලංකාව උඩින් තියෙන ඉන්දියාව මේ රාජ්‍ය රටේ එක රහපව් කියන්න මාතෘකාව රාත්‍රි සහ දහවල ඇතිවීම ගාල ඉන්න බෑන් නොයි ඔක්කොම කරේ පිටේ ඔක්කොම අරගෙන බැරි තරඳ ගන්න ඕන දෝක ඉවරද ඔ මොකක්ද ඇහුවේ ඇස ඉවරද ඇස ඔයාලා ගාව ලෝක ගෝලයක් තියෙනවා නම් නේද ඔය රටවල් තිබෙන තැන් හරියටම දැනගන්න පුළුවන්. මංගාව තියෙනවා. ඒක තමයි පුතේ අනිවාර්යෙන්ම මේ ලෝක ගෝලයක තිබෙන දැන් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ලියා ගන්නද? ලෝක ගෝලයක් මේ ඔයාලා ගන්න ඕන දැන් පොඩි ලෝක ගෝලයක් අරගෙන ගෙදර තියාගන්න. නේද කර කැවෙන එකක් ගන්න ඕන හොඳද මේ තියෙන නවිදු ගා නැහැ නවිදු මේ ගෝලයක් නෙවෙයිනේ ඕක හොඳයි එහෙම එකක් මේ මම කිව්වේ ලෝක ගෝලයක් එන්නලා ගන්නද ඕක ඔව් මේක ඇඳගන්න කියලා මම කිව්වා
හරියට පෙන්වන්න පුළුවන් ලෝක ගෝලයක් ගෙදර තියෙනවා. ගගන පෙන්නනවා අපට බලමු අපි ගගන පෙන්නන එක. හරි. හොඳයි මේ තියෙන්නේ. ආයේ තියෙන්නේ. සිංහලෙන්ම තියෙනව නේද? ඔව් සිංහලෙන් තියෙන එකක් නම් ගොඩක් හොඳයි. අර කවල් පෙන්නන්න පුතේ. තාත්තගේ එක. ආ තාත්තගේ එකද? ඔව් සෑහෙන වැදගත් මේ ලෝක ගෝලයක් ගෙදරක තියෙන එක හොඳේ. මොකද දන්නවද? නැත්තම් අපි නිකන් දන්නේ නැහැ මේ අපි කොහෙ ඉන්නවද කියලා නේද? හරියට නිකන් ලිද්දේ ඉන්න ගෙම්බෝ වගේ ඔහෙ ඉන්නවා. අපි දන්නේ නැහැ අපි කොහෙ ඉන්නවද? ලෝක ගෝලයක් මේ අපට ඔයාලට දැනගන්න පුළුවන් අපි ඉන්නේ කොයි හරියේද අපේ වටේ තියෙන්නේ මොනවද මුහුදු තියෙනවද මේ අපේ තියෙන රටවල් මොනවද ඒ ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ මේ ලෝක ගෝලයක් තියෙනකොට තමයි ළමයා හතර එකකෝ හොඳයි පුතේ මම මේක දාන්නම් ඔයාලට මේ පාස් වෙන විදිහට හොඳේ. කීයටද ඉවර වෙන්නේ? ඔව් අපි 8:00 මාට ඉවර කරපු මං කරමු. එහෙනම් right ඒක දැන් එහෙනම් ඔයාලා ඉගෙන ගත්තා. ඔව් මෙන්න අපි ඊළඟ පාඩමට යමු. right මාතෘකාලියමු ලංකාවේ ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පළාත් තරුවක් සැපකට වන්න පුළුවන්ද? ඔපුතේ වනේ වෙනවා අනිවාර්යෙන් වෙනවා අංක නමයක් දාන්න පින්තූරයක් තියෙනවද? ලීවරින් හදපු එකක් තියෙනවද? ආ ලීවරින් හදපු එකක්. සේවටි ශ්‍රී ලංකාවේ මේ සේවටි ශ්‍රී ලංකාවේ මේ සිටියමක් තියෙනවා. ආහා. සල්ගිකාවක් තියෙනවා. හොඳයි. ඒ සිටියම් දැන් අතට ගන්න. අරගෙන පළාත් නමේ ලියමු අපි. මොකද්ද තේ? ඔය ලංකාවේ පළාත් තියෙනවලුනේ සිටියම්. නමයක්. නමයක් මේ. හරි මාත් පෙන්නන්නම්. හරි සරුත් පෙන්නනවා සර් ගගන ගාව දැන් තියෙනවා හරි ගගන එකෙන් බලන් ලියන්න පුළුවන් ගගනට පළාත් නමේ ලියන්න ආ නැති අයට මම පෙන්නන්න සර් මං ගාවක් තියෙන එක ආ හොඳයි හරි එන අපි නැති අය බලමුනේ ඔ මෙන්න
හැබැයි මේකේ තියෙන ඉංග්‍රීසියෙන් බලා ගන්න පුළුවන් සර්. ඔව්. මේ යට අඳින්න එපා ඔයාලා ලියන්න විතරයි කියන්නේ මේ යටම තියෙන්නේ බකුණු පළා. දකුණු පළාත ඊළඟට තියෙනවා නේද? ආ බස්නාහිර පළාත. ඔයාල පළාත කියලා කියන්න ඕන. බස්නාහිර පළාත. ඔව් මේ තියෙන බස්නාහිර පළාත මෙන්න මෙතන. ඒ කහ පාටින් තියෙන්නේ. බස්නාහිර. මැද තියෙනවා දැක්කද? සබරගමුව පළාත. සබරගමුව පළාත. බස්නාහිර පළාත සබරගමුව පළාත එහෙම ලියන්න ඕන. ඊට පස්සේ රට මැද තියෙනවා දැක්කද? ඔය රට මැද තියෙන පළාත මොකද්ද? මැද නම් තියෙන්නේ මොකද්ද? මධ්‍යම. ඈ මධ්‍යම. මධ්‍යම පළාත. මධ්‍යම පළාත. මැද නිසානේ මධ්‍යම කියන්නේ නේ. ඒ මධ්‍යම පළාතේ තමයි ওই නුවර එළිය නේද කඳු තිබෙන ප්‍රදේශය මැද. සෙන්ට්‍රල් ප්‍රොවින්ස්. ඉංග්‍රීසියෙන් කියන්නේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස්. දකුණු පළාතට කියන්නේ සදර්න්. සදර්න් ප්‍රොවින්ස්. මොකද්ද සර්? හරි ඊළඟට තියෙනවා මේ මේ දකුණු පළාතටයි සබරගමුව පළාතටයි මධ්‍යම තුනටම යාවෙලා නේද? ඔව් මෙන්න මෙතන තියෙනවා මොකද්ද? ඌව පළාත. ඌව පළාත ඒක ටිකක් ලොකුයි වගේ නේද පුතේ? ඌව. ඌව පළාත තියෙනවා. ඌව. ටිකක් ලොකුයි ඒක විශාලයි. අනිත් පළාත් වලට වඩා ටිකක් විශාලයි නේද? දැන් බලන්නකෝ මේ මොකද්ද? දැන් ඔයාල පොඩ්ඩක් බලන්නකෝ මේ බස්නාහිර පළාත ඉතාම පොඩි පළාතක් නෙනේ චූටි එක. හැබැයි විශාල පළාතක්. ඌව පළාත කියන්නේ පුතේ ටිකක් දුෂ්කරයි. ඒ කියන්නේ පා එනවා ඒ පැති වලට. වැස්ස ටිකක් අඩුවෙන් ලැබෙන්නේ. ආයිමත් තියෙනවා ඌව පළාතට එහා පැත්තෙන් නේද මුහුදට මායින් වෙලා මේ බලන්නකො ගොඩාක් දිග එකක්. මේ බලන්න මේ කොළපාටින් තියෙන එක දිගයි නේද ඒක? දිග වැඩි නේද? වැඩිපුරම තියෙන මුහුද. උඩටම තියනවානේ. උතුරු පළාතටම මායින් වෙනවා නේද නේද? මොකද්ද කවුද කාටද කියන්න පුළුවන් මේ පළාත? නැගෙනහිර පළාත. නැගෙනහිර පළාත. ඔව් නැගෙනහිර. නැගෙනහිර පළාත. ඒ පළාත ටිකක් විශේෂයි. මොකද්ද විශේෂත්වය? ගොඩාක් දිගයි. මුහුදම තමයි වැඩි පුරන්නේ. ලංකාවේ උඩම පළාත මොකද්ද? උතුරු පළාත. හැබැයි අපිට මෙතන උඩ පෙරුණාට ඒක උඩ නෙවෙයි තියෙන්නේ. කොහෙද තියෙන්නේ? ඒක
ඒක බලනකොට නම් උඩින් වගේ පේන්නේ. ඉස්සෙල්ලා නේද? ආ අපි. ඉන්දියාවට ළඟින් තියෙන පළාත තමයි උතුරු පළාත. නේද? ඒකෙත් වැඩිපුරම තියෙන පුතේ මුහුද වටේ තියෙන මුහුද. නේද? හැබැයි අපේ වගේ මුහුදක් නෙවෙයි. දැන් ඔයාලා ගාල් තංගල්ලේ මුහුදු දැකලා තියෙන්නේ නේ? ඊට පස්සේ මාතර ඒ මුහුදු ගොඩක් ලස්සනයි නේද පුතේ? වැල්ල තියෙනවා, ලොකු රැලි එනවා. හැබැයි උතුරු පැත්තේ ඒ වගේ නෙවෙයි ඊට වඩා පොඩ්ඩක් වෙනස්. හරි. ඊළඟට අපි බලමු. ඒ පැත්ත කොහමද? පුතේ වැල්ල අඩුයි. කලපු තියෙන්නේ ගොඩක්ම තියෙන කලපු. ඔයාලා ගිහින් බලන්න ඕනේ ඉතින්. නේද? කලපු තියෙන්නේ. කලපු කියනේම දන්නවද මේ මුහුද නිකන්? වැවක් වගේ, වැව් වගේ ඒවා. ඔයාලා වැව් දැකලා තියෙනවනේ. ඒ වගේ වැව් විශාල මුහුදක් තමයි හැබැයි කලපු. හරි. ඊළඟට තියෙනවා මේ අපිට අහු නැති පළාතක්. මොකද්ද ඒක? උතුරු මැද පළාත. උතුරු මැද පළාත තියෙනවා. මේ තියෙන්නේ මැද. මේ මැද තියෙනවා හැබැයි උතුරු පැත්තේ තියෙන්නේ මැද. ඒක නිසා උතුරු මැද කියන්නේ. උතුරට මායිම් වෙලා මැද හරියෙන් තියෙන්නේ උතුරු මැද. ඔය නම වල තේරුම් තියෙන හොදේ. ඒකයි මම ඔයාලට කිව්වේ. උතුරු දිශාවෙන් තියෙන උතුරු පළාත, දකුණු දිශාවෙන් තියෙන දකුණු පළාත, නැගෙනහිර දිශාවෙන් නැගෙනහිර පළාත, බස්නාහිර දිශාවෙන් බස්නාහිර පළාත. හැබැයි අපිට අහුන් නැති තා පළාතක් තියෙනවා. බස්නාහිර දිශාවට ඉහළින් තියෙන පළාතක්. මොකද්ද? මොකද්ද පුතේ? වයඹ පළාත. වයඹ පළාත. North Western. මොන නිල් පාටින් තියෙන මොන පළාතද? මධ්‍යම පළාත. වයඹ පළාත. හරි. හරි. එහෙනම් ඔන්න පළාත් ටික හරි නේද? පළාත් ඔයාලා ඔතන යටින් මේ පළාත් සිටියම කලවන්න නැත්නම් අඳින්නත් පුළුවන්. අඳින්නත් පුළුවන්. අර මේ ලී වලින් සෙට් කරන පළාත් නේද? ඒව පොඩි පොඩි ක්‍රියාකාරකම් තියෙනවා. කඩින් මිලදී ගන්නත් පුළුවන්. පළාත් ටික ගලවලා නැවත සෙට් කරන්න නේද? ඒ වගේ ඉක්කුත් සොයා ගන්නවා නම් හොඳයි. එතකොට පළාත් ගැන හොඳ අවබෝධයක් අපට ලැබෙනවා. හරි. එහෙනම් ඔතන යටින් අලවන් ඉඳ තියාගන්න ලංකාවේ පළාත්. ඉතින් පුතේ පළාත් නැවත දිස්ත්‍රික්ක විදියට බෙදෙනවා. හරිද? පළාත් නැවත දිස්ත්‍රික්ක විදියට බෙදෙනවා. එතකොට දිස්ත්‍රික්ක ටිකක් ඔයාලා දැනගෙන තියන්න ඕන. එහෙනම් මේ අපි ඔතන ලියන්න දැන් ඔයාලා නමයක් ලිව්වනේ නේ? පලාස්තිතියම අඳින්නක් ඉඳ තියන්න ඕනේ. එහෙනම් ඒ පිටුව ඒකටම තියමු. අපි ඊළඟ පිටුවට යමු. ලංකාවේ දිස්ත්‍රික්ක. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක. මේක තියෙන්නේ. මේක තියෙන්නේ.
Sir, kira di mana ini? Oh, thank you, right? Thank you, right? Sri Lanka with district. Right, itulah city mak soya agen, oyala district ketika oya agan. Nih, iya tiada mas, nih. Palakute district වලට බෙදෙනවා. එතකොට මේ පලාත් වලින් තමයි අපි district සොයා ගන්න ඕනේ. නේද? ඒකටත් ඔයාලා සිටියමක් සොයා ගන්න. උතුරු මැද පළාත යාපනේ දිස්ත්‍රික්කය. ඔව් උතුරු මැද පළාතේ තියෙනවලු යාපනේ දිස්ත්‍රික්කය. Utru meda palate Kilinochchiya district-e. Ah, utru meda palate tiyena walu Kilinochchiya. Lakunu palate Galla district-e, Mathara district-e. Hambantota district-e. Ah, mata kiyanna ohinna. Mata kiyanna oyala inna palata saha district-e mokadda kiyala. Oyala inna palata e district-e. Dakunu palate gala district district Biarlah ini nang evade sampurna kerana district city yang cukup talawan. Hari, itu kota apa yang padam itu ni nawasangre tak poli poli berarti kau tiada mah. Mang ini ke WhatsApp pikir dana, dewan liagan beri roti kau dana, oke? Hari, ini nang apa yang padam itu nawasangre, nawasangre. Oh, kenapa?